ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව එක් දින තරගයකින් පරාද කරන්න සමත් වෙන්නේ 2016 අවුරුද්දට පස්සේ. ඒ කියන්නේ අවුරුදු 6කින් තරග 5කට පස්සේ තමයි කැන්ගරූ සිංහ හමුවේ පරාද වෙන්නේ. ඇත්තට මේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට ගොඩක් වටින්නේ. ඔස්ට්‍රේලියාවේ ප්‍රබලම කණ්ඩායම තමයි මෙදා පාර ලංකාවට එන්නේ. තරග අද්දකින් බැලුවොත් කණ්ඩායම් දෙක අතර වෙනස අහසට පොළොව වගේ. කොමුණත් මේ දේවල් හිතන්නේ නැතුව තමන්ගේ අංකයේ තුන් ඉරියව් ක්‍රීඩකයත් නැතුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මේ ජයග්‍රහණය ලබා ගන්නෙ. කාසිවාසී පරාද වෙලා පන්දුවට පහර දෙන්න අප ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගන්නේ ලකුණු 220ක් විතරයි. ශ්‍රී ලංකා ඉනිමේ එක අර්ධ ශතකයක්වත් වාර්තා වෙන්නේ නැහැ. දසුන්, ධනංජය, කුසල් හොඳින් ආරම්භයක් ගත්තත් ඒ ඉනිම් ලොකු ඉනිම් බවට පත් කරන්න ඒ තුන් දෙනා සමත් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක තරුව විදිහට කාගෙත් අවධානය යොමු කරගෙන ඉන්න දුනිත් වෙල්ලාලගේ ලකුණු 20ක් ලබා ගැනීමත් මේ තරගයේ කැපී පෙනෙනවා. ওই විදිහට පන්දුවාර 47කදී කඩලු 9කට ලකුණු 220ක් ශ්‍රී ලංකාව ලබාගෙන ඉද්දී වර්ෂාව පතිත වෙනවා. ඊට පස්සේ ඔස්ට්‍රේලියා කණ්ඩායමට ඉලක්කය වෙන්නේ පන්දුවාර 43කදී ලකුණු 216ක ඉලක්කයක්. පළවෙනි තරගයේ ලකුණු 283ක ඉලක්කය හඹාගිය ඔස්ට්‍රේලියාවට මේ ඉලක්කය පහසු වෙයි වගේ පෙනුනට ශ්‍රී ලංකා පන්දු යවන්න ආරම්භයේ ඉඳන් දීපු පීඩනයක තරගයේ තියුණු තරගයක් බවට අවසානයේ පත් වෙනවා. කොහොමුණත් අවශ්‍ය මොහොතේ චාමික කරුණාරත්න කඩලු දවා ගැනීමත් එක්ක තරගයේ කණපිට පෙරලෙනවා. ඔවුන්ගේ අවසාන කඩලු පහ බිඳ වැටෙන ලකුණු 19කදී ඔස්ට්‍රේලියා ඉනිමේත් එකම අර්ධ ශතකයක්වත් වාර්තා වෙන්නේ නැහැ. වැඩිම ලකුණු ගන්න වෝනර් ලකුණු 37ක් ලබා ගනිද්දී පළවෙනි තරගයේ වීරයා වුණු මැක්ස්වෙල් ලකුණු 30කට දවා ගන්න චාම්ක සමත් වෙනවා. තරගයේ අපි දිනන්නේ ලකුණු 26කින් තරගයේ වීරයා බවට පත් වෙන්නේ කඩලු 3ක් වගේම දුවද්දී දෙවියාමක් ලබා ගන්න චාම්ක කරුණාරත්න. මේ තරගයේදීත් කඩලු 2ක් දවා ගන්න දුනිත් වෙල්ලාලගේ සමත් වෙනවා. ඒ වගේම ලොකු පීඩනයක් තියෙන වෙලාවක සුපිරි උඩපන්දුවක් ලබා ගන්නත් මේ තරුණ ක්‍රීඩකයා සමත් වෙනවා. මේ තරගයේ ආරම්භක ප්‍රතිකරුවන් දෙන්නම දවාගත් ධනංජය සිල්වාගේ දායකත්වයත් මේ ජයග්‍රහණයට ලොකු පිටුවහලක් වෙනවා. වගේම චමිර දවාගත් කඩලු දෙකත් ඔහු ප්‍රතිකරුවන්ට දීපු පීඩනයත් මේ ජයග්‍රහණයට ලොකු හේතුවක් වෙනවා. වනිදු වෙනුවට ක්‍රීඩකයෙක් කණ්ඩායමට ඇවිත් සෙල්ලම් කරනවා කියන එක ලෙහෙසි නෑ. මොකද එන කෙනත් වනිදු වගේම වැඩපෙන්නයි කියලා තමයි ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්නේ. කොහොමුණත් මේ තරගයේ අවස්ථාව ලැබුණු වැන්ඩසේ තමන්ට දීපු රාජකාරිය හරියට කරපු එකත් මේ ජයග්‍රහණයට ලොකු හේතුවක්. මේ වගේ හේතු ගොඩක් එකතු වෙලා ලැබුණු ජයග්‍රහණය ඇත්තටම සිංහයන්ගේ කැංගරු දඩේමක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.